දිවයිනට බලපා ඇති නිත්‍ය දිග මෝසම් වැසි තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකටම බියබන විට වැසි ඇදහැලමින් පවතිනවා. පවතින අධික වර්ෂාවත් සමග හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල කිරිවන්දල ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් මතට ඊයේ රාත්‍රියේ ගසක් කඩා වැටී තිබෙනවා. මෙම සිදුවීමෙන් වාහන දෙකෙහි ගමන් කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා. ගස කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියට හානි සිදුව තිබූ අතර මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ලූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ලක්ෂපාන ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන දැඩි වර්ෂාව හා හමා යන සුළං තත්ත්වයේ හේතුවෙන් නෝටන් බ්‍රිජ් කොත්තැල්ලෙන ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී තිබුණා. ගස කඩා වැටී තිබූ ස්ථානයෙන් බස් රථයක් ධාවනය කිරීමට උත්සාහ කිරීමත් සමග එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා. ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර පසුව ප්‍රදේශවාසීන් එක්ව බසය යලි මාර්ගයට ගැනීමට කටයුතු කළා. දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. බස්නාහිර සහ සබරගමු පළාත්වල මහනුවර නුවරළිය ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කලත් විටින් විට වැසි හෝගී ගුරුම් සහිත වැසි ඇති වෙනවා. විශේෂයෙන්ම කළුතර රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමට හැකියාව පවතිනවා. ඒ වගේම හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි. ඌව පළාතෙත් මඩකඩපුව සහ අම්පාර දිස්ත්‍රික්කලත් සවස් කාලෙදී හෝ රාත්‍රී කාලෙදී දිවයිනේ ප්‍රදේශ රසකට වැසි ඇදහැලුණද පොළොන්නරුව වැලිකන්ද මහසෙන්පුර ගම්මානී ජනතාව වියලි කාලගුණයත් සමග උග්‍ර පානීය ජලහිඟයකට මුහුණ දී සිටිනවා. ඔවුන් පවසන්නේ ගම්මානී පවුල් 600ක් පමණ ජීවත් වන නමුත් ඔවුන් සියලු දෙනා ගම්මානී ඇති වැවෙන් හා එක් ළිඳකින් තම ජල අවශ්‍යතාවය සපුරා ගන්නා බවයි. මේ චන්ද කාලෙට ඉතින් මිනිසුර වට්ටන්ට එවනම අවසර එහෙම මේ සැරේ ඒකක් බැරි වුණා රවට්ට ගන්න. ඉතින් ඒ හින්දා මෙදා ඉතින් චන්ද කාර්යෝ ආවොත් එන විදිය බලා ගන්න පුළුවන් ඒවල. පහට දෙලම ඇතේ. දැන් වතුර ගේන්න යන්නේ වැවට. බොන්න වැවෙන් තමයි බොන්නේ. වැවෙන් තමයි බොන්නේ මහත්තයා. මගේ දැන් අවුරුදු 40ක් විතර ගල්. හැමදේම කරලා ඉතින් මේ වතුර බිව්ව ගමන් බඩේ එකක්ම හැදෙනවා. මේ වෙනකොට වකුගඩු ලෙඩ්ඩු 10කට එහා ප්‍රමාණයක් මිය ගිහින් තිබෙනවා. ඊට පස්සේ තවත් මේ වෙනකොට ප්‍රතිකාර ගන්න ලෙඩ්ඩුත් ඉන්නවා. වග්ගඩු ලෙඩ්ඩු 15ක් විතර ඇලෙන් මේ මිනිස්සු නානවා බලබලා බලබලා වතුරේ පුරවගෙන නැයි බොන කට්ටියක් ඉන්නවා. අපට ඕනම ආයතනකින් වතුර ටිකක් ලබා දෙන්න කියලා තමයි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. වියලි කාලගුණයේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොමුඩු ගොවීන් පත්ව තිබෙන්නේ දැඩි දුෂ්කරතාවයකටයි. අනුරාධපුර මහදියුල්වැව බැඳිවැව කිරියකස්වැව ආදී ගම්මානවල කොමුඩු ගොවීන් පවසන්නේ පවතින වියලි කාලගුණයේ හමුවේ උවද තමන් වගා කළ තම කොමුඩු අස්වැන්නට නිසි මිලක් නොමැති බවයි. 70ක් දෙන්න තිබ්බොත් අපිට ඇඟට පොඩ්ඩක් දැනෙනවා. නැත්නම් ඉතින් මේ 20 30 දීලා ඉතින් වැඩක් වෙන්නේ නැහැ කොහොමවත්. මේ කැලලට ගිහින් තනෝපේ 70000ක් විතර දැනට මේ අක්කර භාගෙට. දඹුල්ලට ගිහලා ටොයිලට් එකට යන්නත් රුපියල් 100ක් ගන්නවා. හැබැයි රුපියල් 100ක් වරන් කොමුඩු කිලෝ 5ක් දෙන්න ඕනේ අපි. කොහොමද මෙහෙම කරන්නේ? අද මිල රුපියල් 30ට 35ට තමයි යන්නේ. මේ කඩන්නත් පහ වෙලා ගොඩක් කුණු වෙලා. ඒත් තවත් තියන්න බැරි හින්දා කඩලා දෙනවා කීයට හරි දෙන්නපේ.